නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරාතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්දස සාකෝපනේසාභික්කවේ තන්නනාගත්ත උපජ්්‍යවානා උපද්ඥති කත්තනිවී සමානානිවීසති යන් ලෝකයේ පියර වූ පන්සාතරු පං එත්තේ සාතන්නහා උපජ්්‍යමානා උපද්්‍යති එත්ත නිවී සමානා නිවීශතීති ප්‍රද්ධාවන්ත පින්මතුනිි තම්මානු පචසනාවේ දුක්ක සමුදය ආර්ශක්්‍යය සම්බන්ධුව මීට පෙර දේශනා දෙකක් පැවැත්තුවා අද තුගනි දේශනාවයි මෙහිදී බුදු හාමුදුරු දේශනා කරන්නම සංසාර දුකට හේතුව තන්හාවයි තන්හාාව සංසාරගත සත්‍යයාගේ හැමෝ මොහොතකම සක්‍රියය වනදයා හට රූපයක් පේන වෙලාවෙ ඒ පේන රූපය සම්බන්ධ කරගෙන ස්ථාන නැහැ ධර්මතා දහයක තනාව සක්‍රිය වෙනු. මේ ආකාරයටම කණට සදධයක් ඇහැන හැමෝ ොහොතකම ඒ ඇසීමේ ක්‍රියාවලිය සිදුවෙන අතර තුර ඒ අරමුණ තුළ හටගන්න දම්ම හදම දහයක ධර්මතාදහයක තන්හාාව ශක්තිීවෙන් මෙ අදී අසයෙන් උපත්තන්ද්‍රිය හයේම අරමුණු පාස අරමුණක් පාසා තන්න්නාව කියන දේ ශක්තිීවෙන් මෙන්න මේ හේතුවෙන් මේ අරමුණක් එනගොටේ අරමුණ තුළින් හෙමනම් රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දිී නිර්මාණය වෙලා ඇර දහපොලක තන්හා එක පලපු හෝ දහයතල්ක තන්හාාව ඇති වෙන්ඩ පුළුවන් පවතින්න්න පුළුවන් කිය ලබුදහමුදුරු දේශනා කරනවා යන්කිසි මට්ටමක එක ස්ථානයකට හරි ඒ අරමුණ තුළ තන්හාාව සකිය වුුණොත් එතන උපාධානයක් සිදුවෙන් ධර්මය තියෙන්නේ තන්හා පච්ච හා උපාදාන මේ උපාධානයක් බිහිකරන්න පත්ත වෙන්නේ තන්හාවයි එන මේ දුක තියෙන්නේ තන්හා තිබුණු තන්නහා තිබුණොත් උපාධානය තියෙනවා එම් ාව නැත්නම් උපාධානයන මේ අදි වශයෙන් මූලික පැහැදිිකිරීමක් කුදු හමුදුරු බෙස් දේශනා කරනවා. අද දවසේ අපි මේ සෞදුරටත් පැහැදිලි කරලා දෙන්නට මහන්සිගන්නේ මේ බුදුහමුදුරු දේශනා කරන ඇහැට රූපයක් පේනකොට ඒ රූපය තුළ ස්ථාන දහයක තන්හාව න ඒ වගේම ඒ විපදුනු තන්හාාව පවතිනු උපද්්‍යමාන උපද්ජති නිශමානා නිවිශති කියන දේශනාව ඒකයි. එතකොට ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය අරමුණු කරගෙන තන්හාව උපදින හා පවතින්න ස්ථාන දහයිමි පහගිය දේශනා විටි පැදිි කර. ඒස්ථාන දහයි තමයි ටක්කු රූපා රූප එක ැැ පේන රූපය ඇ ඇහැ පනීම සිදු කන අධ්‍යාත්මික ආර්තනය වන ඇහැ පැනීමට ලක්වන බාහිරේන්තින රූපය මේ ඇ හා රූපය පේන රූපය සම්බන්ධ කරගන ඒ මොහොතේ හටගන්න චක්කු විඤ්ඥානය මේ තුන හටගැනීමහින්ද ඇතිවන ඉස්පර්සය එවගේම ඉස්පර්සය නිසාවෙන් හටගන්න වේදනාව එවගේම ස්පර්සයෙන් හඳුනගන්න සංඥාව ඒවගේම ඒ අර අරුණ තුළ ස්පර්ශයෙන් නිසා ඇතිවෙන අරමුණ තුළ හටගන්න අලුත් චේතනාව. එවගේම ඒ චේතනාවෙන් පහළ වන අලුත් ආකාරය මුල්ලාආකාරයෙන් වෙනස්වෙකින් තන්හාාව කට තැන්නාවේ ඩබල්වීම දගුණු වෙනස් වීම. ඊට පස්සේ අරමුණ තුළ හටගන්නේ විතක්ක විචාර මෙනි මේ දහපොලේ තමයි තන්හාාව වැදම හටගන්න හා පවතිී. දැන් මේක මේ පැහැදිල කිිරීම තුළ දැන් තන්හාාව පේන ඇහැ අනුව වෙනස් වෙනෝකිීම. එකට උදහාමුදුරන්ගේ දේශනාව චකුන් ලෝකයේ පියරූපන් සාතරූපන් එත්තසා එත්තේසාහ සන්හා උපජ්්‍යමානනා උපද්ජති එත්ත නිවී සමානා නිවසතිත මේ විටට පැහදිි කරලා තියෙන දරම්පාටිය චක්වුන් ලෝකයේ දැන් ඇහැ මට ැ හින්දාතන්හාව ඇත්තුවෙනෝ කියල ඇහැ තුළ සන්නහාව ඇත්වෙනෝ මේ ගොඩා අයිඉතින් පැෑදිලි කරගන්න බැරුවූ යනවා ඊටවස්සේ පේන රූපය තුළ සන්හාව ඇත්වෙනවා. ඒවගේම ඇහැ රූපය හින්ද හටගත්තේ විඥාල තුළ තහා වට ගන්න එක තන්හා විතරස් නෙවී වේදනා සඥ්ඥා මෙ හැමේකක් මමාහටගන්න. එක තේරුම් ගන්න කොම්ද තේරුම් ගණ්ඩ නං මෙවිදියට අපි කල්පනා කරන්න. මෙත මේ චක්කුම් ලෝකය වියරෝපන් සාතරෝපන් චත්තේ සහ තන්හා උපජ්‍යමාන උපජති එත්තතන්හානිවී සමානා නිවීසති කියන මේ පාටය ගැමුරෙන් ගණ්ඩ යන්නුේ විද්‍යාත්මක විදිහට හිතන යන ගිහිල්ල තමයි මිනිස් අමාරුවත්ලති මේ අපි ධර්මයේදී ආයතන හයක් ගැන දේශනාක කරනවා අයතන පබ්බේදී ගත් පැහදිීතට රායතන හයක් ෙනවා. මුල්ම අධ්‍යාත්මික ආයතන හය. ොනොවද මේ චක්කු සෝත ගාන ජිව්හා කාය මන මෙ අධ්‍යාත්මක ආයතනකි. ඇහැට පේන ර රූපය කනට හැන සද්්‍ය ඒවා. එකන රූප සද්ද ගන්ධ රස ඉස්පර්ස පොට්ටබ කියන එක දම් මෙවා බාහිරආයතන කියනවා. තකට ආයතන දොලහක් වෙනය හිමගත්තම. අධ්‍යත්මික ආයතනනා යයි බාහිර අයතන යයි. මේ ආයතන දොලහ එක්කහු වෙලා තමයි පංචස්කන්දී නිර්මාණි කරන්න. පංචස්කන්්දී කියන එකවෙෙන් වෙලා වෙන. ප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන වෙන්වීමට අයිති ත පංචස්කන්දේ නිර්මාණය කරන්නේ වි්ඥාන විඤ්ඥානස්කන්දය කියන්නේ එකයි එතකොට විඤ්ඥානය තක්කු විඤ්ඥානයෙන් හැම්පේන පංචස්කන්දය වෙන්කරන එක තමයි දක්කු ්්‍යානය කරන්නේ ්ඥානය වකර නැතුව දැම් මේ ධර්මය වර්තමානයට පැහැදිලි කර ගන්න බැරිමු කළ ඇහැගැනී ගනගන්නේ වෛද්‍ය විද්‍යාවේ. බෞතික විද්‍යාවෙන්. බුදු හමුදුර් දේශනා කරපු ධර්මයෙන් ඉ ගෙනගත්තය විභාල පාසය. ඇර වෛද්‍යවිද්‍යාවෙන් තෞඛ්‍ය විද්‍යාවයෙන් බෞතික විද්‍යාවෙන් ඇහැ ගැන ගන ගත්තේ දැන්ුව අනුව ධර්මය හි තන්න යන මේකනව පණ්ඩිතකමක් මේකනව මුලාවට පත්තැන විටිය. ඒකෙන් තමයිද සතිපට්තාානයක් වැඩුවට හරියට වැඩෙන් නැති විදිකය. ැන් ධර්මානු පෝලෝ බුදු හාමුන්දුරුව පෙන්නපු ධර්මයමී ගෙනු නැමේ ඇහැ නිසා තන්හාාව වෙනස් වෙනවා. ඇහැ හින්ද නි වෙනස් වෙනවා කියන්නේ මෙතන අධ්‍යාත්මික අයතන හා කිව්වම මෙන්න මේකයි අර්ථය. ඇහැ අයිතියකා කියන එකයි මේ අධ්‍යාත්මික කියන්නේ ඇහ අයිතිකා ඇහැ අයිතියක අනුව තන්හා වෙනස් වෙනවා. තාව හට ගැනීම පුද්ගලයම් පුද්ගලයටට වෙනස්වෙෙන්න්න ලොකෝට බලපාන එකත් තම ඇහැ අයිතියකා. උදහරණයක් ගත්තම තැ ලමයඉන්න මනුසේග මනුස්ස ලමින් දරුයි දරුවා රූපය කෙලයි තන් පේනද පේනදේ ම පේන එව්වඉන්න ගොඩා එට චක්කූ කියන එක පේන එකට අයිතිකා දැම් මේ දරුව මේ ළමයාගේ අම්මට ඒ දරුව පේනවා. රම්මට පේන මේ කියන දරවා. එකොට එකම දරුවා අම්මට පේනකොට අම්මගේ දන්හාාව අනික් අයකගේ දන්හාවාගේ නෙවේ ඔ පේන එක අම්මයිද චක් වූ කියන එක එතකොට අම්මගේ ඇහැ ඒ දරුවාගේ තාත් අට පේනෝ එතකට තව විදිහත් අන්නහා වැඩ කරන්නේ ඒ දරුවාගේ රෞදර සවදරියන්ට පේනෝ එතකොට පේන එක වෙනස්මිකි මේ දරවාගේ නෑදයන්ට පේනෝ එතකට තව විදිහගේ නෑදයගේ දන්නා වැඩ කරන්න කිසිමි අම්බන්්‍යයක් නැති මේ දරුවාට ඥාති සම්බන්ධයන් තවත් මිනිියකුට තවත් මනුසයකුට පේනවා එතකොට ඒ වේන එකගේ ඇහැ අනුව කන්නාව වෙනස්සෙන් ඒවගේම එහෙ පුද්ගලය අනුව එකන අධ්‍යාත්මි ගායතන කියන පේන එක දකින ඇහැ දැන්කානා යුතියකා ඇහැ අයිතිකා දිව අයිුතියකා ඒවගේම කය අයිතියකා නාසී අයිතියකා හිතන්න පුළුවන් එකා කියන්න මෙන්න මේ ක්‍රමියයානුව තන්නාව වෙනස් වෙනවා ගීල මේ උද්ධහන්රු දේශන කර එක ඇත්තද කියීල බල. දැ අර දරුවන් පේනවා බල්ලෙකුට බල්ලගේ හැට පේනගොට උට ඇතිවෙන තන්නහා ඔය පිෙනීමනුව බල්ලට මේ පේනකොට ඇතිවෙන දන්නන්නාවයි ඒළමයගේ අම්මට පේනකොට ඇතිවෙන දන්නාවයි දිවා න බල්ලටත් තන්න හාව කටගන්නවා ළමය පේනකොට අම්මටත් කටක තන්හාව හැකිහෙමේ මෙන්න මේ සිද්ධහන් තේ තමයි බුදු හාමුදුරුමි පෙන්නම් චකුන් ලෝකයේ පියරූපන් සාදරෝපන් එත්සේ තේසා තන්හාඋපජ්්‍යමාන උපද්ජති එත්ත නිවී සමානා නිවීශති ඔය පාටේ තේරුමුවෝක තමයි පේන එක අනුව පේනකාගේ හයනුව පේනදේ එක වුුණට පේනදේ සමාන වනාට පේන එකකාගේ හැනුව තන්නාව වෙනස් වේ ද ළමෙද දකිනෝ ටවසන් මාස්ට කෙනෙක් දැක් ම දීති. අපේ පන්තියට මේක ගණ්ඩ පුළුවන් එකතුට තන්හාාවෙන මෙන්න ආකාය තමයි හැම රූපයක මිටවල් පේන පේන දේට පේනිකා අනුව පෙනකාට නියෝජන වෙන්න එතන පේන එකගේ ඇහැ එකට අනුව තන්හා වෙනස් වෙන් මේක තමයි හැට ඉළඟට බුදු හදුර පේවා පේන දයානුව රන්හා වෙනස් වෙනවා එ දෙව නිියකායි පේන දය මත තන්හාාව පවතිනවා වැජමෙනවා හටගන්න පේන දේ තමයි ඒකට තමයි මේ වචන භාවිතා කරන්නේ ශූපා ලෝකයේ පියරූපන් සාතරූපන් එත්තේ සේල් තන්හා පජ්්‍යමාන උපජති එත නිවී සමාන නිවීස දර පේන දය දෙේයානුව එක මනුසයකුට තමන්ගේ ඇහැතිමුණට හැට පේන ගහද කොල්වයි වැලද ඒ අනුව වෙනස් වෙනවා පුද්ගලයද පේන දෙයානුවත් තන්හාාවට වෙනස්වීමක් රඩ පුළුවන් එච්චර තන්හාව හැම දේකටම සිංගන ගතියක්ත්ව න පේන එක අනුවත් වෙනස් වෙනවා එක චක්පුුන් ලෝකයේ කියනවා ඒ දෙයා අනුව වෙනස්ේ නො ්‍රූපා ලෝක කියනවා ඊටසේ එතනින් හටගන්න චක්කු විඤ්ඥානය හැයි රූපයහි ගැතුමකින් ස්පර්සයකින් හටගන්න විං්ඥානය අනුව තන්නාව වෙනස් වෙනෝකි. මේ දස්සනාවමකක්ද විං්ඥානය අනුවක වෙනස්ෙනක වි්ාණයන වවෙන්කිරී. න්න මේවාගේ දේ අත්දැම් පේන දේ ගහක් වන්න පුළුවන් මිහෙක් වෙන්න පුළුවන් පේනදේ හුඟාක් ඈතෙන් ඈත තියෙනගොට විඤ්ඥානය දුරුවලයි. ළඟ තියනගොට පහළ වෙන චක්කු විඤ්ඥානය ප්‍රබලයි එට ඈත තියෙන ගොට එකමදී ළඟ තියනගොට වැඩිය වෙනස්ව තනහාාව හට ගන්නුව. එනම් ඈතද ළඟද දුරද ළඟද දූරී සන්තිකයේ මේ ධර්මී තියනව මේ වචන රූපය වෙනස් වෙන ආකාර එකොළහක් ගැන තියෙනවා එය එකළ හැන් අවසාන දෙක තමයි දුරද ඈතදග ළඟද ගෙනක එනම් පේන දෙය පවතින ස්ථානය අනුවගැ ඈතද දුරද ඒ වගේම පේනදය හීනද ප්‍රනීතද ඒ තමන අදාකින එක ඒ ප්‍රනීතදයක්ක දේට සලකනවා රස වඩස් ැකි දයක්ක දයට සලකන එක අනුව තහහාාව වෙනස්සවා. ට දුරද ළඟද කියන එක අනුව වෙනස් වෙන පේනදී මේ මින්්ඥා එතකට මේ වෙනස්සයන්නේ වි්ඥානීමත ඒකට ඒ වගේම පේනදේ යි කියල සරගනව ද පේන එකට නරගයි කියල සලගන හීනද ප්‍රනීතිද කිය දේ අනුව වෙනස් වෙනවා ඒව ඕලාරික සුකුම්ම මෙ ආකාරය ඕෝලාරික කියන්නේ ගොරුවෝ තුද්ද සියුම්ද තන්නාව ඉර එලිය වැටන ඉරගන එක වැලුම සවම් හඳ එලිය සිවුම් පේන කානුව එක වෙනස් වෙනවා පේන විදිානුව වෙනස් වෙනවා ඒවාගේම මහපොලොව ගොරෝසුයිඒ ගොරෝසු වස්තුක් අනුවද සියුම් දෙයක් අනුවද කියන එකත් අනුව විඤ්ඥානය වෙනස්ෙන් එක නිසාවෙන් ලක් මිනිස්සූ විඤ්ඥානය වෙනස් ව තන්හාාව පොච්චරතුරට බලපානු ද කියලව ත්‍රි ඕවන කර උදාහරන තියෙනවා ද අන්ඳුරු වෙලාවක ලුෑ ලනුකෑල් ලක් පෙන්ය ට. නමු එයාට එයාාවෙන් කරන්න වේඥානයෙන් යාට තේරෙන්නේ බලනකාට තේරෙන්නේ සර්පයක් කියලා. නමුත් දවල් දොල් හට හොඳට ඉරයිදිය තියෙනකොට ඒ ලනු කල්ල දැක්කට සර්පයෙක් පෙන්නේ. මේ මේ දෙක වංවෙන්නන්නේ කොහොට මේ තන්නාව ලගින විදිහ වෙනස් වෙලා ඒ තන්නාව ලගින්න දෙ විදි වෙනස්සුනේ. ඇහ අනුවද ක්‍රූපයනුව නෙමයි වෙනස් වුනේ විඤ්ඥාණයනු. පෙනීමේ තියෙන දුර්ුවලතාව යනුව එම් පැනීමේ වයිසට යනකොට පෙනනීමේ දුර්වලය වන යන විඤ්ඥානයේ දුර්ුවල වෙන. ඒ අනුව විකෘතිවයි වයිසායට බිහි. කන්න වල ගන වයිසරානුවදකොට වෙනස් විකෘති ආකාරේ. මේක තමයි දවල් කාලය එකරුජිකට පේනවා හැන්දෑව තවක් දීකටේනවා හඳුන ගණඩ බැරුව යනවා. මෙන්න මේ තුන්න ගත්තම්ම එතකොට ඇහැ අයිතියකානුව ැ අයිතිකාරයානුව අධ්‍යාත්මිකව තන්හා වෙනස් වෙන අධ්‍යාත්මක යන්නේ අයිතිකාරයකි මමග පේන දේ අනුව පේන රූපයානුව වෙනක් වෙනවා. ඒවගේ හටගන්න විඤ්ඥාණයනුව වෙනස්සෙන්. විං්ානය හටගන්නකොට දුරුවල වෙන තැන්තියනො රුවල නොන තැන්තියනු. ඒවත් ධර්මයේ ඒ ප්‍රධානෝ විඤ්ඥානයට බලපානයේ වතමයි ඈතද තියෙන්නේ ළඟද හීන දෙයක්ද ප්‍රනීත දෙයක්ද. එහෙන ඕලාරික දෙයක් ද සුකුම දෙයක්ද මෙන්න මෙහෙම බලල්පානවා. මන වි ා හෙම ගත්තොත් යිුඩු ඇඩිය පේන රූපය දැ උබාසකම්මලට එහෙම භාවනා ගන්නකොට පේනවා දැ හැ වහගෙන භාවනා ගන්නවා ඇහැට පේනවා රූපිය හැට රූපි පේද දැ හැ වහගෙන ඉන්න ඇද රූපිය පේන මේ රූපය කොයිද එක ආතී්‍ය රූපිය. අටීත රූපයක් ඇහැට පේද බෑ. නැන අනාගත රූපයක්. අනාගත රූපයකුත් ඇහැට පේන්ඩ බෑ. ඇහැ කණනාසය දිවකය සම්පූර්ණ වර්තමාන ඉන්දී හකන් ඇහැ ඉස්සරහාර නැති රූපයක් ඇහැට පේඩ බෑ. කනහාට ගෝචර නොවන හඬාක් පරිසරයේ නැත්නම් ඇහෙන්ද බෑ. නමුත් ඕෝනතර ඒම දේවල් වෙනවා ැනා නාශය වර්තමානය න්දිය නාසයට එහෙනම් යංකිසි වි ගඩසූඳත් දැනවා නම් පරිසරය තියෙන් තවන් අහ ඇත් තින එකකි ව උටත් දැනල් ලෝ ට භාවනා කරන්න එකට විතරත් ද ගඳ සූන්ද නවාද ඒ බොරුව ඒ භාවනා කරන එකගේ අතීතියක් පෝ වනාගතේ ගොරුවක් වර්තමානනමී. එහන්ද මේ රූපය කියන එක මනෝඉන්ද්‍රයට පුළුවන් අතීත රූපහා අනාගතරූපල්ලගන්න. එක මනෝඉන්ද්‍රීයට ගෝචරවෙන්නේ දම්ම දම්බ කියනේවා එතකොට අතීතයේ මොකක් හරි දැකපු එකක් ඉන්නවාද ඒ දැකපු එකගේ, අර රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන එක ගෝචර වෙනවා වර්තමානයේ මනෝ ඉන්ද්‍රයට එතකොට වර්තමානයේ පැටලෙනවා. දැන් අතීතිය අහපු හඬ වර්තමානයේ ගෝචර කරගන්නවා මනෝ ඉන්ද්‍රිය. එහින්ද ලෝකයේ උදුහමුදුරු පෙන්දනමේ රූප සද්ධ ගන්ද රස ඉස්පර්ස කියනේවා. එකොලොස්සාආකාරය ඇත්ති නො මෙව ධර්මය දැනගන්න ව නැහනම් ොයි බෞ්ගූත කරන්න එකොලොස්සාකාරය මල වදේ අතීත රූප වර්තමාන රූප අනාගත අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර අධ්‍යාත්මික ගැන එකට තවන්ට අයිතිී ඇ අරන නාසය තුළින් හත කරනවා බාහිර කියන්නේ අරලෝකය අපි කියනව බරිසද තියන දේවා තකට පහක් කිවොම අධ්‍යාත්මික න අතීත වර්තමාන අනාගත එ වගේම අධ්‍යත්ත බහිද්ද අදැතව හිද ගන හරි පට ලෝගන දයෙනනවාක අදැත ගැනීම තමාට අයිති ගනක එ බහිද්්‍ය ගැන ාහිරෝ තියන එක තර රූප පාහි ඊට පස්සේ ඕලාරික සුකුම එකැන්නේ ඕලාරික ගැන තද ගොරෝසු සුකුම ගැන සවම් එම රපතියු ඕලාරික තමයි ගහ දෙවට සුකුම තමයි ඉරයිලිය ඕෝලාරිකල් සුකුම ඒ වගේ හීන ප්‍රණීත එක පුද්ගලයානුව යාට ප්‍රණීත රූප තියනවා වැඩක් නැති හීනේවති ඒවගේ ළඟ රූපතියෙනවා දුර රූපතියෙනවා දූරේ සංතිකේ දුරහාල ධූරේ සංතිකයේ එතකොට කොළ හත්තියෙන. මෙන්න මේ එකොළ හැන් ඇහැට ගණ්ඩ පුළුවන් ඇහැ වර්තමානයදයක් හින්ඩා පච්චුපපන්නයි පච්චුපන්න රූප විතරයෙන්. කනට ඇහන තද්ද පච්චුප පන්නයි. අතීත රූප බෑ කනට හඩ අතීත සද්ධ කනට හඩ බෑ අනාගත සද්ද කරනට හන්ඩබෑ එන පච්චුපන්න ගනයට වැටෙනවා. ඒවගේම ඒ හීන වෙන්ඩ පුළුවන් ප්‍රනීත වෙඩ පුළුවන්. ඕලාරික වෙන්ඩ පුළුවන් සුගුම වෙන්ඩ පුළුවන්. ඒවාගේම දුර වෙන්ඩ පුළුවන් ළඟ වෙන්ඩ පුළුවන්. ඔොහොම හැර උද්ධ්ඥාණයෙන් දේශනා කරනවා මේ ලෝකයේ කිසි දෙයක් තියෙන්න්න බෑ ඔය කොල හැන් හැර. හැට කණට නාසේ දිට මනසට කියන මේ ඉන්ද්‍රිය හයට ම ගත්තෝ පේන දෙයක් තිය දෝය කොල් හාහට හහිතු වෙන්ඩ ඔය කොළ හැන් එකක් වෙන්දුවන් ඔය හැම තැනව දන්නාවට ලගින්න පුළු ඔය එකක හැ ඕන දැනක දන්නහාට තමන්ගේ තියෙන දන්නාවට ලගින්න පුළු දැ ගන්නවද දන්න ඇති උපාසකවාාසිගාව තමයි දැම් භහාවනා කරනවා ඇහෙන්න දෙවියන්ගේ හන්ඩ මහාබ්‍රහ්මියගේ හන්ඩ මහා බ්‍රහ්මියගේ හන්ඩ බර්තමානය බ්‍රහබ්‍රහ්මයෙන් නැතුව ද බල්ලෙබරුුණොන ඉතරහට වෙලා උග හන්ඩ ඇදනව පච්චු පන්නයි. හමහාබ්‍රහ්මියගේ හන්ඩ ඇහැනටන් පච්චු පන්න නෙමි ඇැට ඇනිකන්නෙමයි එළම්මකදදමි අතීතීමගේ ශරීිය මිනියකක කතා කරපුලඒ මිනිහයාගේ හන්ඩ බ්‍රහ්ම කරල්ලා කොතන්නාව. ඒ හැඩෙන් කතා ගැන නොද කට් අඩිම කපුූහෙම කතා කරන්නේ මැරිති මිනිියගේ හඬි එනේ වගේ ඒ අතීත රූපල්ලගෙන අතීත සදදල්ල ඒවගේ අනාගතේවත්තල්ල නො ඒව කරන්නේ කෞද්ද මනොයිදිය දැම් මෙන්න මේ තන්හාාව ඒ රූපෝලර් හැසිරුුණාම වෙන විකෘති සාත්තරගවා ඥාන පහල් වුනාාගේනවා කමට හන්දනවා පාන්සීල් විභාග පාස්වෙන්න්ඩ පාඩන් කරල රකිින් නැතුව ධර්මය විාග පාස්සෙන්ඩ ඉගනගන හැටපැන්න අට පස්සේ භාවනාගරු පහලමෙන ආංසංස්ක. එලින මේ ධර්මය විකෘති කරලා තව මිනිස්සු ගනනාව මුලාවට පච්චරලා මැටලයන්. ඇල බදින දන කාටෝ හොයන්ල ඇ මෙන්නහම විකෘති මිනිස්සු තමයි වර්තමානය භවනා කර එනව හිපට්කානය මකක්්ද කියල මේ තන්හාාව තමන්ට අටෝල දෙන ඔගුල් මනවාද කියල ධර්මාණකූල බුදවාන්දුර පෙන්නපු වයි ගැගන ඉටියොත් බේරෙන්ඩ පුළුවන් එහෙම නැත්දාම් මෝඩයවගේ ඔ භවනා කර ගනය එක ගියන අක එක පොතේ දිය නේවා භාවනා අවස්ථාරල කියන්නේ වපිලි ගත්තත් තම ු තන්හාාවේ ගුලටහුයි. එක හින්දක් අනුන්ගෙ දෙයක් හොය න්නතුූ භාවනා කරන්නට වාස වෙනවා නැත්නම් මේ ධර්මය ගැබුර ඉගෙන ගැන භාවනා කරන්න එක ලීසි වෙන්නෙත්න ලීසිවෙන්නම් ඕෝඩයාවගේ කරන එක තමයි ලීසිවෙහි. දැන් ඒක හින්දා ඒ ගැන පැහැදිලි කරන්න තමයි මේ දේශනා පවත්තන්නේ නැතුව මං පැහැදිලුව කිව්වා වහ මේ වයි ගෙන ගන්ඩ අවශසය නෑ මෝඩයාවගේ රතිපට්ානකමටා වැඩීම තුන ලැබෙන පළ කියලා නමුත්ත මන්ගේ පණ්ඩිතකං අනුව මේ තැන්වලති තන්හාාව ගුලට ද වර්සනවා මුලාවට පච්චනවා ඒ මුලාවෙන් ලේසින් ගැලවෙන්ඩත් බෑ ම තන්හාවය ගැට අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජා කියන සිද්ධහන්තයට අනුගත මේක විසඳන්න්න මනුස්සයකට බැ ඒ නිසාවෙන් හැමෝම ඒ සරලකම බුදුහමුදුරෝ දෙන උපදෙස පිළිපැදී මත්‍යවස්්‍යයයි භාවනාවද. තමන්ගේ කිසිම ප්ිත මක් ගත්ත යටටිය දන්නාවයි උබුල ටහු වෙනවා. මොකද මේ රූපය කියන එක සද්‍යය කියන එක එකොලොස් ආකාරයකින් වැඩකරනවා. මනෝඉන්දීයට පුළුවන් ඔය ඇද්දක පියාගත්තර පසේ ඕන බොරුවක් කරන්න ඕන රූපයක් මොවන්. ඒ අතීත හෝ අනාගත වර්ත මානන එක මූලාව එතකොට මේ තන්හාව මෙන්න මේ තුනි එකයන්නේ අධ්‍යත්ත අධ්‍යත්තාහිතනය චක්කු රූප බාහිරේක චක්කුවින්යන්න මෙන්න මේ තුනානුව සම්පූර්ණ වෙනස් වෙනවා කියලා තේරණය තිය න්න අමුතු දෙයන්නම මේ කියන්නේ චක්කු කියන්න මෙතැන චක්කුංච පටිච්ච රූපේච, උපද්ජතීති චක්පු වි්ඥානම් තින් අන් සංගති පස්සෝ ඔ වගේ දේශන හල ඇති ඕන තරම්. මේ කියන්නේ චක්කුම් කියන්නේ පේනේ කාර්ග දකිනකාගේ ඇහැ ගියනිකම මේ දකින එකගේ ඇහැනුව මීක වෙනස් වෙනවා. දකින දී අනුව වෙනස් වෙනවා. ඒවගේම ඒ. දකින එකගේ ඇහැ අනුව දකින දේ අනුව පෙනික්චී විඤ්ඥාණය අනුව වෙනස් වෙනවා. ඒ වෙනස්වීම අනික් වටත් එෙනම් බලපානෝ එ චක්කූන්ච පටිච්චර රූපේච් උපද්ජතීති චක්කෝ විඤ්ඥාණන් තින්නම් සංගති පස්සෝ ඔන්න ස්පර්සය කියන එක ඔහොම මේ කන්නතුව මේ බෞති විද්‍යා ඥෝගියන ස්පර්සයෙන් මෙතෙන්ට හරි යන්න. බුදු හාමුදුරුව ස්පර්සය කියන්නේ මේ ඇහැයි රෝපයයි චක්කු විඤ්ඥානයයි කියන තුනෙන් ඇතිවෙන ස්පර්සය බෞතික විද්‍යාඥෝ කියන්නේ පු දෙහෙක විස්පර්සය. මේ ඉස්පර්සයගෙන් බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ ස්පර්සය දම්ම එක්ක තියෙන එක මේ දම් සිත තුළ හටගන්න ස්පර්සය. එතකොට සිත තුළ හටගන්න, ස්පර්ත තුනෙන් එතැ මේ තුන ස්පර්ස වීමෙන් චක්කු එවාගේ රූප චක්කු විඤ්ඥාන මේ තුන ඉස්පර්ස වීමෙන් සමයි රූපස්කන්දය කියනක අටගන්න නැතුව පේනේ එක නෙවේ රූපස්කන්දය පේන රූපස්කන්දය න අතකොට තමන්ගේ රූපස්කන්දය වෙන්න පැමේ ලෝක ති කියන ැ පනිචි ති දියල දී. ලඟා වින්න මිහියකුට එෙනම් හිමාලගන්ද තමන්ගේ රූපස් කන්දයට අයිති තිරුව හහිමිකත් තියෙන් රූප වේදනා ර්ඥා රංකාරය කියන්න පංචස්කන්්ඩේ කියන්නේ ඒ මොහොතේ මොහොතේ වෙනස් වෙනේ. එබේන වෙලාවේ ඇතිවෙක් කිරූ පේතකර රූපස්කන්දයට අයිති මෙන්න මේ තුන සම්පූර්ණු රූපස්කන්දය කියනක නිර්මාණය වෙන් මකක්ද ඇහැ පේන රූපය චක්පු විඤ්ඥානය. මේ තුනේ තින්නන් සංගති පස්සෝ. මෙම ඒ පස්ස කියන තැන එතකොට චක් ස්වරූප චක්පුු විඤ්ඥාන ඉස්පර්ස කියන කෑලි හතරට තමයි රූපස් කණ්ඩය කියල ධර්මය කියන්න. ඔය වගේම කණටත් එන රූපස් කන්දී හැදිය කියන කොමද. සෝත සබ්ද සෝත විඤ්ඥාන ඒතුනින් උපදින ඉස්පස්සය මේ කෑලිී හතරේ ගොුණුවට කියනව රූපස්කන්දී. ඉඩවාස බලන්න ඒ රූපස්කන්ධයක් එක් ඇහැට පේනෝ මොනොහරි මොකද වේදන්නේ වේදනාවක් හටගන්නවා මිඳවීමක් පහළ වෙනවලුතෙන් මිඳීමක් සිදු වෙනු ඒ විඳීම එතකොට වේදනස්කන්දය. දැම් තැත් කියනවා වේදනාවේ හටගන්න වේදනාව තුළක් තන්හාට තන්හාාවට උපදිීඩ පුළලුවන් පවතිීන්ඩ පුළුව ේදනවල්ල ගැන තන්හාාවතියන්න. සංඥාවඒ රූපය දැකල හඳුනගන්නේ සංඥන් ඒක මතත් වෙනවා. දැමන්න මේ දහයෙම ගැඹුර දේශනා කරපු එකම තැන මහා සතිබට්ටානසු ත්‍රය කියලා පැහැදිලි කරා. කැම පින් හොතුොන් ඒ දැනගණ්ඩෝනේ උගන්නන්නේ මේ කියලා තමන් තේරුන්ගන්න නමේ ප්ඩිතකං කරන්න නෙවෙේ ඔ තමන් කරන බොරු අහත් කරලා මෝඩය වගේ කමටහන වඩ අඩ ගියන්න. නැතුව තමන්ට තේරණෙ කම්මකද එන්නබ. මල්ලඟ බහෙම වුණා දැම්මම් මෙතනේ ඉන්නේ මට තවටික හිුතියෙන්නේ තැට ෑහෙන දියුණු වෙලා ඉන්නේ ඔවක්කොම බොරු කතා වෙනගනික. එම තිීන්ඳදුව ගන්න නංග වරොරරි ගන්්ඩෝනේ මේ කියන සියලු ධර්මය ඉගනගෙන. එම නැතිව එක කාම පල්හැලි ගියෝපු රුද්ධට සම්ප්පලාප ගියෝපු රුද්ධට ධර්මය ගැන කතාගරොත් උන්දැට හම්බ වෙන්නේ කමටහනට වැඩිය කමටහනෙන් පිටිපසට යන බලවේ ගැත් තමන් තන්හාාවෙන් උදකදී. තන්හාව ගැන දන්න ඇතුව තන්හාවේ ගැන තීන්දු ගැනීම තන්හාාවේ උගුල ටාංචෝ අන්තෝ ජටා බහි ජටා වෙන තැම එක ගැඹුරු උනිසාවෙන් තව දෙයක් මේ දුක ආරි සත්්‍යයේදී දුක සමුදය ආර්රි සත්්‍යයේ තන්නාව ගැන පැහැදිලි කරන්නකොට මිට වැඩී ගැඹරු වෙනවනේ නම් තන්හාාව නිරෝධ වෙන තැන ගැන ඉදිරිී කතා කරන්න තියෙන්නේ පැහැදිලි කරන්න තියෙන්නේ එකට පහසි වෙන්ද බුදුු හාමුදුරන්ගේ සාමාන්‍ය දේශනාවල මේ තන්හාවේ සාමාන්‍ය මේ වගේ බෙද බෙදාව ස්තර කරන්න නැති තැනක මේ තන්න්නාව කියන එක මොනවගේ කක්ද ද මංකිව අන්හාාවතුලින් ඇතුවන්නේම් මේ තන්හාාව කියන එක හැමදාම එකට තියෙනෙ ගුත් නෙවෙයි. ඒ අරමුණේ හටගන්න මමත්ව හයි. මමත්වය කියන හැඟීම ඇති කරන්න මේ තන්නාව ලැක්ගම ඇතිවෙන පලේමතයි. ඇ බුදහාමදු රෝ ඒ විදිට දේශනා කරදැ සන්හාාවට තනයෙන් ඉඩ බෑ ඔයවිලේකවා සන්හාාවක් හොඳටම ගණුගෙනු කන්න දෙන්නෙ තමයි කර්මිය තන්හාාව කර්මී අනුවයි තන්හාට බලපෑම් තියෙනවා කියලා බුදහමපරට දේශනා කර මේ සතිබට අන්තු තියෙනෙ මේ විදිහයි ම මේ දැම්පැති කරන්නේ යන්නේ වෙන සූත්‍රෝලෝය තන්නාව ගැන බුදුහාමුදුරුව පැහැදිලි කරපු එකක් දෙකක් පොඩි කාලයක් ගන්නවා යෝ මතක්වෙෙන් ද මේ තන්නාව ග එක නැම් මං කියයා ඩීප එක අනුව බුරු චිත්‍රයක් ඇඳ ගත්ත උන්දටත් ආය අන්තෝ ජටා බහි ජටාාවෙන හින්ද. මල පණ්ඩිත ගම වැඩී යහනායකි දැන් එක නිසාවෙන් ැ තන්හාාවයි තහාාවට තනින් ඉන්න බෑ සන්නාවයි කර්මයයි විඤ්ඥානය අතර සම්බන්ධය බුදුහාමුදුන් දේශනා පැකතිීම. වි්ඥා විඤ්ඥානය කියයනමරදමි වෙන් කිරීම.කොට ඇයට රූපයක් වන්න පේනකොටත් වි්ඥානය ඇ්චක්කු විඤ්ඥානය පහල වෙනවා. කනට සද්‍යයක් ඇහැනකොට සෝත විඤ්ඥානය පාල වෙනවා. එවගේම ඇහැත කණට නාසට දිවට කයට මනසට අරමුණක් වෙනනකොට විං්ඥාණයක්ති වවා. ඒවගේම අතීත කර්මිකුත් තියෙනවා ඇහැත් තියෙනවා නගාට දෙන් මනුසය කලා එපදුනේ හැක් ඇතුවනම් එය හැ එක් අතීත කර්මිකුත් තියෙන. එහෙමන උදාහරණබුදුහමුදුරු දෙනවා මේ කර්මයයි වේඥානයයි තන්හාවයි එකට වෙලා සංසාරගත සත්වස්වරූපය පොති දුකගේද මේ තුන සම්බන්ධයක් තිනවා මේ වෙනත් පරියාය දේශන මේ පිළබඳ දේශනාවක් සංගතජනිිකායි බීජසූත්‍රයේ තුළ තියනවාම බුදහාමුදුර උපමවල් දීල කම්මන් කෙට්ටන් වි්ඥානම් බීජන් තන්හා ශ්‍රේහෝ උපමාගිය තුනත්ව නවට කර්මයට මෙන්න මේ වගේ උපමාවක් ගණ්ඩ කියනවා විඤ්ඥානයට මෙහෙම උපමාවක් ගණ්ඩ කියනවා තන්හාාවට මෙ වගේ කියල හිතන්ඩ කියනවා වගේ කියන්න ඒ එක නෙවින් වෙන විදික පැහැදිී කරන්න බැරිහින්ද. උපමාගය එහෙමනි එතකට කම්මං කෙත්තාම් වි්ඥානම් බීජන් එවගේම පන්හා ශනේ හෝ කිය මේනපාලිෝල සිංහලආර්ථයකගත්තාව කම්මන් කෙත්තා කර්මය හරියට කෙතක් වගේ කුඹරක් වගේ කම්මන් කෙත්තා වෙඥ්ඥානම් බීජ විඥ්ඥානයගත්තත් හරියට ඒ එතේ හිටෝඕන බීජයක් වගේ රෝපණය කරන බීජයක් වගේ. එතකොට කර්මය කෙතක් වගේ කුඹුරක් වගේ විඤ්ඥානය ඇටයක් අනම නොහ පැළකරන බීජයක් වගේ දකොට කෙතක් තන්හාව කියන්නේතුරෝගේ දිය සීරාවගේ ස්නේහෝ කියන්නේ දිය සී්‍ර තකට තැන්මතුනින් දෙකක් තිබුණනට කවදාවක් පැලයක් කටගන්න ඇදැන්. කෙතක් ක කෙතක් තිබිලා කු ගුරක් තිබිලා ඒකම් ගුරේ පැළහිටව්වට වතුරු නැත්නම් පැළියර ඕෝපනය වෙන්නේ. එවගේ කෙතකුයි වතුරයි තිබුණට බීජයක් නැත්නම් පැළයක් ලබා ගැඩබෑ. බීජයයි වතුරයි තිබුණට කෙතක් නැත්නම් පැයක්න මේ තුනේ සහ සම්බන්ධයකින් තමයි පැළේටගන්න. සංසාර ගතසා සෑම ක්‍රියාවලියම හට රූපයක් පේනගොට ඔන්නේ තුන ක්‍රත්ම කම් කර්මය වි්ඥානය තන්හාාව කියන තුනේ පලයක් තමයි පැෙනීම ඇහීම සිතීම දැනීම් ඔයසිියල්ති එක ඔන්න තන්නාව ගැන එක අර්ථකතනය බුද්වාහන්දර උපමාව ඒවගේ තව පරියායකින් ම මේ අවර්තා කීපයක් කියන්නේ මේ තන්ාව නැකම මෙන්න මේ විදි්‍යායි කියලා බොරු චිත්‍ර යඇඳගැන අරනි බෞති විද්‍යාාවගන ගත්ත වගේ හරි යන්නෑ මේකට එලකොට අන්තෝජටා බහි ජටාව. තවපුුදුහන්දුරන්ගේ දේශනාවල මෙම අවර්තාර්ති න මේ තන්හාාව පන්දුුරක් වගේ කියලා. දන්න මේ සන්හාාව එකට තව වැඩ කරන තුනක්තින් දෙකක් තින් තන්හාාවක් කොහෙ දැතිවෙන්නේ ඒ තන්හාව එක තව දෙකක් පාල ධර්මතා දෙකක් පාලය එවනම් පරිික්ෂම්පා දේ හැමතනම පැදි කරනවා එකට කියන ප්‍රපංච ්‍රන්ය තුනක් පහල වෙන ොදැ ඔය සාමාන්‍යෙන් ගම්මාසිය ගමීන්මසි නගර ඉන්නෑ මෙව දන්නේ ගම්මොල කැලේ වගේ ඉන්න මිනිස්සුලන්නවා සාමාන්‍යය ඔය කිතුල් ගහක ඇට පැළවෙෙනකොට ගා පෙලාවට සිතුල් පැල තුනක් එකට හටගන්න පඳුරවා තුනක් එකටින් ඒවන දන්න ඉති හු තුුණ ගීනෙ කනන් දන්න ො ගක්කයම කට මේ ජපානය හදන වාහනෝල ලාංජනයගෙන මික් සු ිසුත්ගන්. බන්ධිත උපාක උපාති ගයවා දන්නවා අර ස්වභාවධර්මය දන්නේ. මෙ මේවා ඉස්සර මේ ධර්මය පැහදිලි කරන්නට මිනිසුන්ට තේරණ වාාසාවලහිද බුදුහාන්දුර භාවිතා කරලාතින්. එ තන්නහාවෙ එක්ක ප්‍රපංච වෙන තව දෙක් තියෙනවා ප්‍රං්ච කෙන තුනක් එකට එක්කහ වෙලා දිෙන පඳුරක් මොනවදී තන්හාව තියෙනවා නම් දික්්ටිය හටගන්නවා තන්හා දික්්ති මාන්‍ය ඕ ප්‍රපංචියයා ගැන කොහෙට තන්හාවත්තියන්නේ එතන දිට්ටියයක් තියෙනවා එතන මාන්‍යයක් තිය කොහෙද මාන්‍යයක් තියෙන්නේ එතන දිටියයක් තියනවා ත . තුව ඔය තුනින් එකක් විතරත් තියෙන තැනක් ලෝකයේ නෑ කියන ඔබගරාග මේක ප්‍රපංචයක් ටනක් එකට හැදිලරේ නෑ ගොනවා සංයුක්තියක් ඇඳුම මොනවාද තන්හා දිට්ටි වානේනම් තන්නාවක් ඇතිවුණු දිට්ටියයක්ක් ඇතියෙනවාමයි දිට්ිය අව දාවල් ලෝකෝොත්තර සම්මාධීට්ටිය වෙන්නේ එන හැටපේන රූපයකාර ස්ථාන දහයි එකට තැනක දන්නාව ලැක්ගොත් ඇතිවන දිට්ටිය ලෝකොත්තර සම්මාධීට්්‍යයනෙමේ ්‍රංසාරයක් හදන දිට්ටිය ඒ ඒ එම සංසාරයක් හදන දිටියයක් ඇති වෙක්චි හැම තැනම් මාන්‍යයක් හැදනවාඉනාට රංඟ පාන්න්‍ය කොමද පාසක පාසික මල් ලඟ නැත්තෙම මාන්‍යයි මං විතර නිහත මානී කෙනෙක් මේ ගමී නෑ මේ ගිදරනේ මාන්‍ය ගීන වචනවත් දැනගනද මාන්‍යයක් නැත්ත කොහේදිදෙන. දිට්ටියහන්න ඇැතිවෙන්න ඕනේ දිට්ියක් නැති වෙන්නේ එකන්නේ.හ සම්මාධිට්‍යිය රයෙන තැනක විතරයි මාන්‍ය තින්න එකැන දන්හාාව නැති තැනක තියෙන දිට්ිය විතරයි මාන්‍යයේ නැතිවෙන්. එක හින්දල්. සංයෝජනෝල දරුණුම දසනංයෝජනල දරුණුම අවසානය තිය සංයෝජනත්තෑ මාන්‍ය. හැකයන්නේ මේ මාන්‍ය තන්හාව එ ගණුගෙනු කරන්න මාන්‍යයක් තියනවා අනාගාම පුද්ගලයට. ඒවනට තාලට සාතු කියන උපාසක උපාසික අාවවවිතාගන නිමල්ලඟ නැත්ති මාන්‍ය විතරයි. එහෙම ොරු කරලා බොරු අදහත් තියනයි ති පට්ටාන වඩනොට තමන්්‍යාර පරණ නැහැදිචි මාන්‍යය කගොයි තරං විපාක හම්බ වෙනවදද මේ භහාවනා විනාශ කරලා දානුවද ඒ දැනගෙන ඉන්දුුවන් එන මේ ප්‍රපංචයකට වැඩග නොමනද තන්හාාව කොයිද තියෙන්න්නේ එතන දික්තිත්තිය නවා ඒවගේම තන්හාාව කොයිද තියෙන්නේ එතන මාන්‍යයක් කටගන්. ඊන මානය වඩ බලුවන් සාමාන්‍ය මානය වෙන්න බොලුව ඔය දෙකෙ එකක් ඇතිකන. එක තේතුව තමයි තන්හාව කියන්නේ දිට්ටිය තුළ අන්තර්ගතයක්. එකෙන් තමයි මාන්‍ය බිවන්න ඔන්න එක විදිහ හිළඟට පුදු අමුදුර පෙන්නවා කව මෙහෙම දෙයක්ද තන්හා දිට්ටි මාන කියන්නේ තන්නාවක්ක එකට ඇතිවෙන පඳුර ුප්ධි කක්තාව ප්‍රපංචය. බදමට දේශනා කරනවා කලාහිවාද සූත්‍රයේ මීට පෙරත් පැදිි කර ඇති සංඥා නි නිධනානි ප්‍රපංච සංකා මේ කියන්නේ තන්නාව ගන්න. මේ තන්හා දිට්ටි මාන කියන මේ ප්‍රපංචය නිධාන කරගන්නේ සං්ඥාවයි. ස්ඥාව අනුවයි සං්ඥාව නිධානානි ප්‍රපංච සංක එැෙන හැටපේන රූපියයි රූප සඥාව කනට හැන සද්ධිය සද්ධ සංඥාව නිධාන කරගනයිල් ල මේ තන්හාාව ප්‍රපංච වෙන්නේ. සං්ඥා නිධානාන ප්‍රපංච සංහන එකත් තන්හාාව ගැන පැදිතරෙක්. දන්න දේවල් නොයිටඩිය සරල තන්හාය ජායති සෝකෝ තන්හාය ජායති බය තන්හාය විප්පමමුත්තස්ස නැත්ති සෝකෝ කුතෝ බය මේ දම්ම පදිදක. එ තන්හාාව මල්ලඟතියද තන්හාාව නැද්ද කියලා ශ්‍රාවකරන හඳුනගඩ ලේසි විදිය තමයි තන්හාය ජායති සෝකෝ. න්හා තේරෙන් නෑන මොක්ද කියල තේරෙන් ඇද සෝකය කියන එක තේරෙන නන් ාටාර මල්ලඟ සෝකයේ තියද මල් ලඟ බියතියද එ කොහේද බිය ඇතින්නේ කොහේද ලෝකයේ සතික් ඟ කොහේ හරි බියක් තියද ඒ බිය තියනවා කියන්නේ තන්හාාවතිය සෝකය තියනවා කියන්නේ තන්හාාවතිය එකයන්නේ තන්හාාව නැති තැනක සෝකයක් නෑ බියත් නෑ. දැන් මේ කොරෝනවල්ට බිය තියනවාද නැද්ද. කොරෝණය ඇැදී කියලා බය තියෙනවාද නැද්ද. කරහක් කනක මැරෙන්ඩ කලින් සූවාන් වෙන්ඩ පැරිවයිද කියලා බියතියද නැද්ද. පියතියනවා කියන්නේ තහා. මොනෝ හරිබිය සංසාර්ගත සත්වයට හට ගණ්ඩ අනිවාරයෙන් තන්හාාව ගවවෙන්න තන්නහාාව නැති යැන බියෙනෑ. තන්නාව නැති දැන තෝකය නෑ. ඔන්නතා තහාාවගන රෝගයේ ඇැදුනව රෝග ලක්ෂන තැන් ගොරෝන ඇදුම රෝග ලක්ෂන්න මොවද. උන කැස් හුසම ගණ්ඩා පහතු වී එන් දන්නාව නැවති රෝගය. වෛරසයෙන් රෝගී උුණනාහමත්ත්‍යයකුට ඇතිවේ මනවාද බිය සෝකයේ මෙ ඔක්කොම මනොඉන්ද්‍රිය අරහ ඇති කරන්න දුක් දෙකා ිය මනෝඉන්ද්‍ර අතීතය අනාගතය අල්ලගෙන එනවා සෝකයේ අතීත සිද්ධින් අල්ලගෙනින්. ැ කීදෙනකුට සෝකයේද මේ දවස්වල අනේ අපිට භාවනා කරන්නන්නේ යන්න එියට බහින්න්න වෑන්දිී නේීතිය ලංකාව ඇති. එහම තිවනාල අපි මෙලාට සෝවා වෙලා මාර්සයක් ඇඳින් නීතිය දාලාදැ ඒක කරගන්න මනුවත් මේ ඇතුව සෝකයනවීද එන මෙච්චරකා කරපු භාවනාව කරන්න බැරි දැගතෙන ද තමගේ තන්නාව නේතුය බොරුවරන් ද මේ වගේ තමයි දහාාවේ ගැට තව මේ තන්හා වේදැන් තන්හාය ජායත සෝකෝ. තන්හාය ජායත භයන් කියනේ එක බු දහාමුදුරු දේශනා කරන මේ කාමතන්හා බවතන්හා විබෝතන්නා කියන තුනටම්. මේ තුනම එකම අරමුණක් කරහාපු අවර්ථාවක තවයි මේ දේශනා පව. ඉන්න අමතරම මේ කාම තන්හා වහින්ද තව සුළුසුළු රෝගලක්ෂණ තියෙනවා. ය මනුක්සයන්ට මොනවදසුළු කාමතන්නා විතරනැමික බවව විබෝ නෑ කාමතන්නා විතරා ඒවත් දම්මපදේ පියවක්ගේ තිය නම් එන්න මේවා. ප්‍රියතෝජායතී සෝකෝ පියතෝජායතිී බය එනම් ප පියවත්තු පිය පුද්ගලයෝ අංසාර්ගත සත්ත්‍යයාට මනුස්සයකොට උුණම් ප්‍රියවත්වයඇති නිකෝ. ප්‍රේමතෝජායතී සෝකෝ ප්‍රේමතෝ ජායටත බය. එනම් ප්‍රේමවත්තු පේම කරන්නෙම කරද මනුස්සයෝ. මාතරු පේමේ පිත්‍රු පේමයේ ධාත්‍රූ පේ ස්වාමි ප්‍රේමයේ බිරිඳ ප්‍රේමය සහෝදර ප්‍රේමියයනි කොහෙන් දෙැතිකුුණ. රෝගයේ හැදිද අනාවනවද වෛර ස්්‍රෝගයේ හින්දා ඇතුවවෙචී රෝගලක්ෂනු ්‍රතියා ජායත ශෝකෝ ්‍රතියා ජායතී බයා මේ කාමය නැතින රාගය අටගත්ත කොහ කාමතන්නාවල රෝගලක්ෂණය ඒවගේම කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති ඉ්භයක් මේවත් ඇතුනි කාමතන්න මේ විතර බවසහා විභෝතන්න වත්න ත්‍රම්පූර්ණ කාමතන්නා විතර කාමලෝකයට විතර මේ වතයන්නේ රූභාවචරලෝකයේ ඔය කියන්නේ වන්නේ ප්‍රියවත්තුනේ ප්‍රේමවත්තුනේ ප්‍රේම කරණ වනේ බ්‍රහමලෝකයේ ඒ ඔන්නටෙන් අහක් වෙන්න තමයි බ්‍රහ්ම චරිියාව රකින්න කියන්නේ පෝට අරසිල් ගණ්ඩ කියන්න ඒමනත් කරන්න එම ගත්ද ඕකට ආවඩ්ඩලික අරසිල්පඩෝල අභ්‍යන්තරය දන්නේ එකත්ාඩංගරේ විභාග පාස්සේ. හ බොරුවට වදියයාට ව දුරෙද්ද පෙරෝගන අර පදටික කියෝල විවාාගි ලිවා නොහවස මෙ තන්නාව මර්ධනය කරන්න දීපු චරිියාව දමයි ප්‍රහ්ම චරියාව ැ ඒවා දැනගෙන ඉන්න ඕන මේ භාවනා කරන්න ඒ ඒවා ඕ නෑ හරිර දියුණන්නේ දැන් එතකොට මේ පැහැදි කරේමං සතිපට්ටාන සූත්‍රීතියෙන් ටිකක් නෙවේ තන්හාාව පිළිබන්ඳව වෙන පරිියයා යලින් බුදුහගු දේතනා කරපු එතකොට එක විදිහට මොකද මේක උදව් වවි ඇ දැන් මෙතනින් අවසාන කරනු අපි දුක්ක සමුදිිය ආරි සත්‍යය එළඟට තියෙන්නේ දුක්ක නිරෝධාර්චර්්‍යයයි එතකොට එතන පැහදිලි වෙන්නේ තන්නාව නැතිකර නැතිවීම ගැනයි. තවට තන්හාාව නැතිවීම ගැන යමක් ධර්මෙන් තේරුගන් තේරුම් ගන්නන් තන්හාාවේ ස්වරූපය ගැන තන්න්නාවේ තමල්ලඟ දැනට තියෙන තහාාව කොච්චර තියද මෙ මේ රෝගලක්ෂණ මටතියෙන්නේ මේ තන්හාාව ඉන්දනේද කියලා ධර්මාණකුලෝ දැන ග්ඩු. නැ දන්නහාාව නැති තැන කාටව හොයා ගැන්ඩ බෑ. තන්හාාව නැතිවෙන වාර්ගයක යනෝ කිීලෝ හිතා ගැන්ඩ බෑ බරුවට ාගපාන්දව සිදුවෙනවා. එට මේ කමටහන කමටහන් වැඩීම තුළ දරතිපට්ටානේ වැඩීම තුළ සිදවෙන්නේ ශීල සමාධ ්‍රඥාගේන සික්ෂ තුළ තුළින්ම සිදුවෙන මේ තන්හාාව ටිකටික මර්ධනය කරලා. නැ කරන ැකටයි කාරමුණලක ඕන ඇති කරණ්ඩ ගන්න උත්සාහය. ඒ උත්සාහය තමා තුළ සාර්ථකද අසාර්ථකද කියලා දැන ගන්්ඩ විතරක් මේ ධර්මය ඉගෙන ගැනින් වැදගත්ව වෙනවා ම් මෝඩයන්ට අහු වෙනවා බුරුග කියනුවන්ට අහු වෙනවා තම බොරුම අහා දැනව තන්නාවේ මොකද අන්තෝ ජටා බහි ජටා කියන ගුණේ යොක්තයි තන්නාව එචර කපටි ස්වරූපයකින් වැඩගන තමාම මුලාවට දක්වනවා. ශක්ෂාවල හැසිරෙන අය මුලා කරනවා වැඩි කරන. ය තන්හාාවේ දාසකමේ ඉන්නවනං මුලාවක් නෑ ඔහහිේ තන්න්නාවට ඕනු විදිහයට දක්කගෙන යනෝ. තන්නහා යවච්චරන්න ගියාම තන්හාාවේ ගැටවොල්ට අහුවෙනවා වැඩි. එනම් සීල්ල සමාධි ප්‍රඥාාව වඩනායට තන්හාේ ගැටවොල්ට අහුවේෙන වැඩි. එනිසාවෙන් අපි උත්සාහගම් විතකොට ගව දේශනාවේදී ඒ තන්හාාව නැති තුන්වෙනි ආර්ශත්වය ගැන පැහැදිලි කරගන්න නිරෝධ ආර්ශත්වය එන අද දවස මේ පැදිලි කරපු ධර්මකරුණු ටිකත් තමන් තේරුන් අරගනඔය මෝඩයාවගේ කරන්න භාවනාව රාර්ථකගන්න පණ්ඩිතකං අඩු කරගන්න මේ දේශනාවත් හැමෝටම හේතු ආසනාවේ වා කියෙන පාර්තනාවෙන් අදදින දේශනාව ඔසාන කරවා සෑම දනට තරවන්සරට.